දැන් ඔන්න අපි දන්නවා පරිගණක භාවිතාවන ශ්‍රේෂ්ඨ මොනවද කියලා බොහෝ ශ්‍රේෂ්ඨ අපි ඉගෙන ගත්තා. හරි කාලගුණික වාර්තා ඉදිරිපත් කරන්න විප්‍රවාහණය ඒ වගේ බොහෝ ශ්‍රේෂ්ඨවලදී අපි දැක්ක මේ බැංකු පාසල් කටයුතු ගොවිපළ රෝහල් අපි රෝහල් ලියාගත්තේ නැද්ද මන්ද මෙතනදී ලියාගත්තද ඒක ලියලා නැහැනේ ඒකත් ඉක්මනින් ලියා ගන්න 14 වෙනි එකට දා ගන්න සෞඛ්‍ය ශේෂ්ත්‍රය සෞඛ්‍ය ශේෂ්ත්‍රය සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ බොහෝ වෙලාවට පරිගණක භාවිතා කරනවා සෞඛ්‍ය ශේෂ්ත්‍රය හරි ඔය ටික ඔක්කොම ලියාගත්තම දරුවනේ දැන් අපි කීපයක් බලමු ප්‍රායෝගිකව භාවිතා වෙන විදිහ එදිනදා ඉගෙනීම් කටයුතුවලදී මම පෙන්නවා විනෝදාශාවදීදී පෙන්නවා කෘෂි කර්මාන්තයේදීත් මම පෙන්නවා සත්ව පාලන සත්ව නිෂ්පාදනයත් මම පෙන්නවා ගෘහ උපකරණ විදිහට ගත්තම ගොඩක් ඒවා තියෙනවා හරි ලියලා ඉවරයි නේද ගෘහ උපකරණ විදිහට ගත්තම ගොඩක් ඒවා තියෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති සමහරට මෙන්න මේ වැකියුම් එක හරි මෙන්න මේ වැකියුම් ක්ලීන එක මේ තියෙන. එයාට පුළුවන් ඔටෝමැටිකලි good grammar and spelling are important. But if you want to write essays that inspire the best RoboVac deal you will see anywhere. Plus, I'm giving one away for free. I love you. Thank you. RoboVac actually performed better than some. Birdie gets caught in something. මෙයාව හදාගන්න හැටි තියෙන්නේ. හදලා ඉවර වුණාට පස්සේ. It goes on and off with absolutely no issue. Look at this. It can maneuver backwards, forwards. Nothing is too much for this robotic vacuum cleaner to take. After a 4-hour charge, I got more than 90 minutes out of this. If you play the model that I ended up damage free. Now, after just a few minutes of cleaning, let me show you how much dirt this has picked up already. Amazing. Now, obviously, the paper and the dirt was a plant, but all of this hair and dust that it picked up is from a completely different area of my home that I didn't even know was this dirty. If you want to score, රොබෝට් වැකියුම් එක එක මිල ගණන් වලට තියෙනවා Hey everybody, welcome to Vacuum Wars. This is our best robot vacuum company. උගලන් පේනවනේ නේද? එක එක ගණන් වලට ඒ වගේ රොබෝට් වැකියුම්ස් ලා ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙවෙයි. හෝම් ඔටෝමේෂන්. හරි හෝම් ඔටෝමේෂන් කියන්නේ මේ වගේ ගෙදර කටයුතු සියල්ල අපිට දැක්කනේ ෆෝන් එකෙන් පුළුවන් ෆෑන් එක කන්ට්‍රෝල් කරන්න. ඒ වගේම AC එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ලොන්ඩ්‍රි එකක්. එහෙම නැත්නම් සාමාන්‍ය අපි පාවිච්චි කරන වොෂින් මැෂින් එකකට වැඩිය ටිකක් වැඩිපුර ෆීචර්ස් තියෙන උගලන් පේනවා කොච්චර සෙටින්ස් ගොඩක් මෙතන තියෙනවද කියලා. හරි ඒ වගේ සිස්ටම්ස් තියෙන පුළුවන්. මේ කාංශයක් home appliances නිවසේ භාවිතා වෙන නිවසේ භාවිතා වෙන උපකරණ. ඉතින් සම්මන්ත්‍රණ අපි දැන් කරන්නේ ඔ පුතේ. සර් ඔය ආර ඔකට කලින් මේ පෙන්වන්නේ නේද vacuum cleaner එක. ඔව්. ඒ ගැන plan out කියලා එකක් තිබ්බේ. ඔව්. ඒක ටිකක් දාලා දෙන්න. මොකද පුතේ? අර මේ vacuum hub එකද? මේකද
මේකද hey everybody welcome to play now කියන එකක් තියෙනවා our best robot vacuum competition late 2020 edition මේකද new to the channel in our reviews we put vacuums through all kinds of tests like how well the debris of our floors මට ක්ලියර් නෑ පුතේ ඔය කියන්නේ හරි එනම් කියලා එකක් තියෙනවා ඔය චැට් එකේ වන්න බලන්න පුතේ මම බලන්න හරි චැට් එකේ වන්නකෝ මොකද්ද ඒ කියන්නේ කියලා මට හරියටම පැහැදිලි නෑ වා කියන්නේ හරි ඉතින් ඊළඟට තව දේවල් තමයි දැන් මේ තියෙන කටයුතු වලට අමතරව මොනවටද අපි පාවිච්චි වෙන්නේ සම්මන්ත්‍රණ කාලගුණේ වාර්තා අපි බැලුවා විද්‍යාත්මක පරීක්ෂණ හරි විද්‍යාත්මක පරීක්ෂණ කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රවාහන සහ ඒ ආශ්‍රිත සේවා දැන් ඔයගොල්ලෝ ගියොත් මෙන්න මෙහෙම maps.google.com හරි දැන් මම ඉන්නේ අපි හිතමු මම ඉන්නේ කොළඹ වල මට දැනගන්න ඕන යන විදිහ එදන්න මට දැනගන්න ඕන යන විදිහ කොළඹ සිට මට දැනගන්න ඕන කොළඹ ඉඳගෙන ජැෆ්නා යන හැටි කොච්චර වෙලාවක් යයිද කියලා ඉතින් කම්පියුටර්ස් පාවිච්චි කරන නිසා අපිට පුළුවන් දැන් ඉස්සර නම් කාගේ හරි දැනු කවුරු හරි ගිය කෙනෙක්ගෙන් අපි අහන්න ඕන කොච්චර වෙලාවක් යයිද යාපනයට යන්න කොච්චර දුරක් තියෙද කියන එක ඉස්සර මට මතකයි මේ වෙනම චූටි පොතක් තිබ්බා මැප් එක තියෙන පොතක් තිබ්බා ගෙවල් වල පාවිච්චි කරන අතර මැප් එකක් තියෙන්නේ printed map එකයි නගරවල සිට තනිත් නගරවලට දුරයි ඒ ඔක්කොම තියෙනවා ඉතින් ඒව පාවිච්චි කළා තමයි හරි ඒව පාවිච්චි කළා තමයි මේ දුර මනින්න යන්න කලින් trip එකක් යන්න කලින් plan කරන්න ඒවා මොකද පුතේ chat එකේ ඒවද බලන්න බලන්න මොකද වා කියන්නේ කියලා play now එහෙමනම් හොයන්න බැරි වෙයි. ප්ලේ නව් කියලා තිබ්බ මොකද්ද කියලා ප්ලේ නව් කියලා ගොඩක් තැන්වල තියෙනවනේ. හරියටම කිව්වේ නැත්තම් හොයන්න බැරි වෙයි මොකද්ද කියලා. මොකද මම දැක්කේ නෑ ඒක කොහොමද කියලා. ආපහු ඒක ගියාට එන්නේ නෑ ගොඩක් වෙලාට මේ මොකක් කර රිලේටඩ් වීඩියෝ එකක් එන්නේ නැත්තේ. හැබැයි එහෙම නැත්තම් එන්නේ නෑ. හරි ඊළඟට හරි දැන් මේ සිටිස් අතර දුර නගර අතර දුර ඉතින් ඒ වගේම නගරය දැන් කොහොමද යන්නේ කියන එක මේ තියෙන මාර්ග දෙකක් අපිට දීලා තියෙන එකක් තියෙන මේ පැත්තෙන් යනවනම් 357 කිලෝමීටර් මේ පැත්තෙන් 394යිද මේ පැත්තෙන් පැය 7 විනාඩි 20ක් යනවලු මේ පැත්තෙන් පැය 7 විනාඩි 34ක් යනවලු ඒ විතරක් නෙමෙයි දැන් Google Map එකෙන් ඔයාලට ඇත්තටම දැන් එතනින් එහාට ගිහලා ගොඩක් දේවල් දැන් බලා ගන්න පුළුවන් ඔයාලට බලා ගන්න පුළුවන් ගියපු නැති තැනකට ගිහිල්ලා බලන්න පුළුවන් දැන් හරි උදාහරණයක් විදිහට මන්ට ඕන මේ මම මේ පාරේ යනකොට මන්ට නිකන් පාරේ අවට නිකන් පේන විදිය බලන්න ඕන මේ හරියෙන් වගේ යද්දි මට එතන ක්ලික් කරලා බලන්න පුළුවන් එතකොට ආ මේක නම් එන්නේ නැහැ හරි සමහර තැන්වලදී එහෙම ක්ලික් කරාම ආ මේක නම් බලන්න මේ හරියෙයිද කියලා ආ මේ හරියෙත් එනවා මෙහෙම ක්ලික් කරලා බලුවොත් මේ යටින් එනවා මේකට අපි කියනවා ස්ට්‍රීට් view එක කියලා ස්ට්‍රීට් view එක ඒක උඩ ක්ලික් කරාම අපිට පුළුවන් මේ පාරේ යනවා වගේ දැන් මේ තියෙන්නේ ওই පාරේ යනවා වගේ බලන්න ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ත්‍රිමාණව බලන්න පුළුවන් කොහොමද මේ පාර තියෙන්නේ හරි ඇත්තටම කියන තරම් කැලයක් තියෙනවද එහෙම අපිට බලා ගන්න පුළුවන් දැන් නම් ගෙවල් හදලා තියෙන්නේ නේද අපි උඩින් බලනකොට කැලේ වගේ තිබුණේ ආය බලමු ගිහිල්ලා මේ තියෙන්නේ මේ හරියට විතර ගිහිල්ලා බලමු පුළුවන්ද කියලා मेहम बलानुलाम्पूर කියලා සර්ච් කරාම ඔයාලට යන විදිහ එනවා සාමාන්‍යයෙන් පයින් යන්න බෑනේ බස් එක යන්නත් බෑනේ හැබැයි මෙතන පෙන්නනවා ගොඩ බිම හරහා යනවා නම් කොච්චර යනවද කොහොමද යන්නේ කියලාත් පෙන්නනවා මේ සමහර තැන් වල නැහැ
ගොඩබිම හරහා යනවා නම් පැය කීයක් යනවලුද 161ක් යනවලු කිලෝමීටර් 7500 ගන්න. හැබැයි අපිට ගන්න පුළුවන් ෆ්ලයිට් එකකින්. එතකොට පෙන්නන පැය 6. අතන පැය ගියානේ වාහනේ යනවා නම් පැය 100 ගන්නක් ගියානේ. හැබැයි ෆ්ලයිට් එක යනවා නම් පැය 6. කියලා අපිට පෙන්නන. හරි එතකොට ඒ 6 පැය 6 කොහොමද? එතකොට ඔන්න ඔව් පුතේ කියන්න ප්ලේන් එකේ තමයි ෆ්ලයිට් එකේ පැය 6ක් කියලා පෙන්නන. දැන් මට ඕන මෙතන ගිහිල්ලා මට බලන්න පුළුවන් මේ හරි නිකන් මේ පාරක් අපි බලමු. කුවාලලම්පුර එකේ අපි කුවාලලම්පුර වල බලමු. ට්වින් ටවර්ස් ට්වින් ටවර්ස් කුවාලලම්පුර. එතකොට අපි ඉන්න තැනට ළඟට යනවා. කෝ දැන් ට්වින් ටවර්ස් පේනවද ඔයාලට කොහේ හරි? අමේ තියෙන මෙතන තමයි ට්වින් ටවර්ස් තියෙන්නේ. මට ඒ හරිය පාරකින් නිකන් ඇවිදලා බලන්න ඕන. මට පුළුවන් මේ පාරක් උඩ ක්ලික් කරලා බලන්න මෙන්න මෙහෙම. හරි. එතකොට ආයෙත් බලමු අපිට ස්ට්‍රීට් view එකේ ඉදිකර ඔව් ස්ට්‍රීට් view එක එනවා. ඒ view එක එනකොට අපිට පුළුවන් බලන්න කොහොමද මෙතන තියෙන්නේ කියලා අපිට බලන්න පුළුවන්. ඉස්සරහට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් කොහොමද මේ හරිය තියෙන්නේ. ඒ වගේ වෙන රටක වුණත් අපිට ඇවිදලා බලන්න පුළුවන්. ට්වින් ටවර්ස් නම් අපි දැක්කේ නෑ. උනා ට්වින් ටවර්ස් මෙන්න මේ හරිය ඇත්තේ. මම දැන් පුළුවන් ද බලමු යන්න. පුළුවන් වෙන්නේ. මේති දැකලා තියෙ ඔයගොල්ලෝ සමහරට. අපි ළඟට ගිහිල්ලා තෝරනම් බලන්න පුළුවන්. සර් දැන් තියෙන තත්ත්වෙද පෙන්වන්නේ නෑ මේක පෙන්වන්නේ මේක අරගෙන තියෙන මේ ඉමේජ් කැප්චර් මාර්තු 2014 මාර්තු 2014 ඕකේ සර් හරි නේද එහෙම අපිට බලා ගන්න පුළුවන් හරි සර් හරි හරි දැන් ඔයාලට තේරෙනවා ට්‍රාන්ස්පෝටේෂන් වලට කොහොමද පාවිච්චි කරන්නේ හරි ඒ වගේම දැන් අපි සම්බන්ධව ගත්තා නම් අපි පුද්ගලිකව අපි මේ ඇවිදපු තැන් your timeline කියලා ගත්තොත් මේකෙ පුළුවන් Google වල mark වෙනවා අපි එක එක අවුරුදු වල එක එක මාස වල කොහෙද හිටියේ දැන් උදාහරණයක් වශයෙන් මම 2019 select කරා මොන 2019 අවුරුද්දේදී මම ඇවිදපු තැන් මේකෙදි බලා ගන්න පුළුවන් map එකේ කොයි රටවල් වලටද ගිහිල්ලා තියෙන්නේ කොයි තැන් වලටද විශේෂයෙන් දිනයක් කිව්වොත් මම කිව්වොත් මට ජූනි මාසේ ගිය තැන් හොයා ගන්න ඕන. ආ එතකොට එයා පෙන්නනවා ජූනි මාසේ මම ඇවිදලා තියෙන තැන්. ඒකේ දවසකුත් කිව්වොත් මට ජූනි මාසේ 18 වෙනිදා ගිය තැන් හොයා ගන්න ඕන. එතකොට එයා පෙන්නනවා ජූනි මාසේ 18 වෙනිදා මම මෙන්න මේ වගේ පාත් එක තමයි ගිහිල්ලා තියෙන්නේ. හරි. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් වලට දරුවනේ පරිගණක තාක්ෂණය යොදා ගන්න පුළුවන්. හරි ඉතින් මේ ටික අපි ලියාගත්ත කාලිගුණේ වාර්තා ප්‍රවාහණය විවිධ කර්මාන්ත ශාලා ඔගොල්ලෝ නිකන් බලන්න YouTube එකට ගිහිල්ලා බලන්න BMW කියන්නේ වාහන නිෂ්පාදනය කරන British Motorways එතකොට ඒගොල්ලන්ගේ ෆැක්ටරි එක බලන්න සම්පූර්ණයෙන්ම මේ වාහන නිෂ්පාදනය බොහොම 80%කටම ආසන්නවල යන්ත්‍ර වලින් තමයි සිද්ධ කරන්නේ රොබෝට්ස් ලා තමයි මේ රොබෝලා තමයි මේක හදන්නේ බොහෝ දුරට රොබෝ යන්ත්‍ර මොකද එහෙම ඉවර කරලා තමයි අන්තිමට අපි මේ දකින්න විදිහට මේ পেইන්ට් මේක කරලා ඒක කරලා අපි දකින්න විදිහේ වාහනයක් අවසානයේදී නිෂ්පාදනය වෙන්නේ හරි
ඉතින් මේ වීඩියෝස් ගිහිලා බලන්න දරුවනේ ගිහිලා බලලා ඊට පස්සේ ඔයාලට අදහසක් ගන්න පුළුවන් පරිගණක තාක්ෂණය කියන්නේ පාවිච්චි වෙන්නේ නැති තැනක් නැහැ කියලා. හරි මෙතනින් අද අපේ පාඩම ප්‍රධාන වශයෙන් ඉවර වෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් මං කිව්වා ඊළඟ දවසේ ඉඳන් අපි සාකච්ඡා කරනකොට අපි මන්ඩේ ක්ලාස් එකට මර්ජ් කරමු. හැබැයි ඔයගොල්ලන්ට තියෙනවා මේකෙන් කරන්න පුංචි පැවරුමක් ඇගීමක්. ඒ ඇගීම අපි දාන්නේ එඩ්මොඩූ එකට. එඩ්මොඩූ එකේ Thursday ක්ලාස් එක යටතේ ඒ අදාළ ඇගීම ඔයගොල්ලන්ට විවෘත වෙයි. ඉතින් ඒක කරලා සතියක් තියෙනවා ඔයගොල්ලන්ට මං හෙට අද හෝ හෙට බලන්න මම මේක අතුලත් කරන්න. ඉතින් ඒ සතිය ඇතුළත ඔයගොල්ලන්ට පුළුවන් එක කරලා සබ්මිට් කරන්න. හරි එහෙමනම් අපි ඊළඟ දවසේ හම්බෙමු දරුවනේ. හැමෝටම සුබ දවසක් සුබ රාත්‍රියක්. Thank you sir. Thank you sir. Okay. Come. Bye bye sir. Thank you sir.